ඒ ඔක්කෝටම වඩා වටිනා අවස්තුවක් උඹ මට දුන්නා. මගේ දරු පැටිය. උඹට පව් නෑ. ඒත් මට දුකයි. මං හිතුවේ උඹ ගෑනු ඉස්සරහා අන්දේ ගොළුවෙක් බීරෙක් කියලා. මට වැරදුණු තැන එතන. ගෑනු දෙන්නෙක් රවට්ටන්න එපා. ඒකිත් කාත් කවුරුත් නැති අසරණෙකි. උඹ කරපු වැඩෙන් අපායට වැටිලා ඉන්නේ ඒකි. කවදාරි ගමම එකතු වෙලා ඒකෙ කෙරෙදි ගලවනවා. උඹ කැමති ගෑනිට එහෙම වෙනවා දකින්න මම කැමති නෑ. තුන් දෙනෙකුට එකට පවුල් කන්න බෑ. කැන්තගෙන ආපු හැටියට නම්බුකාර විදියට මාව ආපහු ගිහින් ඇරලුවනම් උඹ දුන්න තෑවැද්ද මං අරගෙන යන්න. අවයින්ටයින්ට අපේ ගෙදර මේකට ඉඩල් ලැබෙන්න දැනුත්මාව කන්ට හදන්න. මම මොනදමට තුන්ගලට දෙන්නේ අරකටත් දැ ඉදුලක් නෑ. ඇයි බබානිසා එක බතලවවන්නේ මට ඔකොලොප්පන් ඔච්චර පුපුරන්නේ? උඹේ කුලප්පුව දැන් අපේ ගෙදර එන්නනේ. කුලප්පුව නෙවෙයි. තව ටික දවසක් ගියොත් අපේ අප්පුචා මේකට ඉඩ දෙන්නේ. මේ මෙච්චරයි අයියේ. එක්ක උඹ පිරිමියෙක් වගේ තීරණයක් ගනි. එහෙම නැත්තම් උඹ කෙලින්ම කියහම මේක කරන්න බෑ කියලා. බය මට කන්ට දෙන්න බැරි වෙයි කියලානේ. උඹලා අක්ක කලා වගේ මං කරන්නම්කෝ ඒක. මම උඹට කන්ට හොයලා දෙන්න. උඹට පුළුවන්ද අපි අක්ක කරපු හපංකම් කරන්න? ඒ හපංකම් මට නම් කරන්න බැරි වෙයි තමයි. ඔය ඉතින් මං ඔච්චමන්නේ කලේ. කොහිල වල වත් හදා ගන්නට උඹත් එක දීග කන්ට. මාත් එක්ක උඹ දීග කන්ට කිව්වයි කියලා හිතාගන්නේ ඒ කවදාකවත් වෙන්නේ නැහැ. මං බලෙන් ගෙදර ඇවිත් නවතිනවා. යන්නේ ආපහු. ගහන පයෙන් එළියට විසෙන්න. එළියට දායි තමයි මාව. මට ගෑනු කොහින් ගේන්න බෑද බල? ඒ මොකද? උඹට දෙයි ගෑනුඹ. එවනම මේ පස්සෙන් එන්නේ. මේක නෑනේ පුස්. ඒකයි. හැයි අන්ට අන්නන්න කාවි පහනම ළඟ උන්නන් නැතුව වගේ නන්නන් කෝ
ගමේම දුරුවල් වහ ලෝකෙම දුරුවල් වහනත් කාරිල ඉන්නකට ඉල්ලකට හරි හිත කිරීම අනිකින් දොරුවල් ඇරුණා කියලා මොනවද ලැබෙන ඉතුරු බස්තික ඇහෙනවද රබර් කටු වැටෙන සද්ද අහන්නනේ ඉන්නේ නැති බැරි වෙන්නේ කම්මැලිකම ඌවා බොරු ගමටම කඹුරන මට මොන කම්මැලිකමක්ද එක එක්කෙනාට ලැබෙන හැටි මෙලිය වැඩි කරන්නේ අපි පොල් ගස් වලට සාත්තු කරන්නේ අපි ඒ වුණාට විහාර තියෙන විනාය ළඟ පොල් තියෙන රාල්හාමිල ළඟ අපි ගෙන්ගෙට ගිහිල්ලා ඉඳුල් කනවා රණ්ඩු සරවල් නොවී හිටියාන කවුද රණ්ඩු කලේ ආයෙත් ඉතින් ආයෙත් ඉන්නපා කවදාවත් නැවතින්නේ හැමදාම එනවා එනවාමයි එනවාමද එනවාම නොන්න මෙයාලගේ ගමේ යනවා හොඳ හොඳ අපිට බතක්වත් නොදී ඔබ දීග ගියා නෙවෙද බතක් නම් දෙන්න බැරුවේ අපි ගිහින් එන්නම් මුදලාදි නොන්න හොඳේකි අපරාදේ කියන්ට බෑ මගුල් කනවයි කීකේ හිටියට ඔය හිටියටියම දීග ගියේ ගේ උගසට තියලා සල්ලි ගන්නට හැදුවාම නොන්න එපා කිව්වලු ඒකි මොලේ ඇති ඒකි පෝරුවේ නගින්ට බැරිකමක්ද කවුද දන්නේ ඒකි හොඳ ඒකි ජේපින්ගේ මගුල කිව්වේ නැද්ද උඹලට ජේපින්ගේ මගුලට යන්න මේපෑ ජේපින්ගේ නග රතු එකි පිටේ ගෙකට අරයි යන්න දීලා බෑ අතල දඬුවලට වතුර ඕනේ පෝර ඕනේ අවුව ඕනේ ඔක්කොම දෙනවා ඔක්කොම දෙනවා දියෝනිස් අයියා ඉන්නවද? දියෝනිස් අයියා කොහෙද මෙහේ?
ඉන්නවනම් උඹට පේන්නේ නැත. දියෝ නිසා යන්නේ රබර් වත්තේ නේද? රබර් වත්තේ නෑ. ඉන්නවා ඉන්නවා ඉන්නවා. නෑ නෑ නෑ. රෑට රෑට තමයි දියෝනිසය රබර් වත්තට යන්නේ. එන්නකෝ අර ගල් පොත්තේ උඩු බැල්ලන් අතට අහස බලාගෙන ඉන්නේ. විදුණත් රෑට රබර් වත්තට යනවා. උඹට පිස්සු. පිස්සු නෙමෙයි. මං හැමදාම බලාගෙන උන්නා. යන්නේ අර වැටෙන් පැනලා අඩිපාර දිගේ. උණ පඳුර ළඟින් වත්තට. එරමිනිය පඳුරෙන් එහා දෙනියෙන් ගොඩ වෙලා රබර් ගස් අස්සේ හැංගෙනවා. දියුණිසයි ඉන්නේ ගල් පොත්ත උඩ බැලියන් අතර බුදියාගෙන. අඬනවා අඬනවා අඬනවා. ඇයි දන්නේ නැද්ද? දියෝනිසයි ගෙදර යන්නේ. ගෙදර යන්නේ නැහැ. ඇයි දන්නේ නැද්ද? එහෙනම් කොහෙද යන්නේ? මං හිතුවේ මෙහෙ කියලා. එහෙනම් රබර් වත්තේ වෙන්න ඇති. එතකොට කවුද ගෙදර බලාගන්නේ? කිරිපැටියව බලාගන්නේ? ඉලේ ගෙදර අක්කව බලාගන්නේ? කවුරුවත් බලාගෙන නැහැ. කුඹුරු වැඩට යන්නෙත් නැහැ, කොරටුවට යන්නෙත් නැහැ. බබානිසයා දන්න දේවල්. බබානිසයට කවුද වා කිව්වේ? බබානිස් දන්නවා. බබානිස්ට පේනවා. දියෝනිසයාගේ ගෙදර වහලා. එතකොට වෙලිය ගෙදර අක්කකු? ඕහේ නෑ. ඉන්නකෝ
සඳ අනනු අසා